සුබ මධ්‍යනක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණුහේන්ද්‍ර මම කුෂාණි කෞශල්‍යා ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නව අගමැතිට තනතුරේ වරප්‍රසාද දෙන්න කතානායක සූදානම් ඇමරිකාව ප්‍රංශය සහ ජපානයෙන් ශ්‍රී ලංකාවට නව තානාපතිවරු ජනපතිට අක්තපත්‍ර විදේශීයකරණය මුළුමනින්ම නතර කරන බව අගමැති කියයි. තද පැසි තද සුළං සහ රළු මුහුද ගැන කාලකුණින් අනාවැකි. අනුතුරටපත් ඉන්දුනීසියා යානයේ කළු පෙට්ටිය හමු වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය තනතුරට හිමි වරප්‍රසාද ලබා දීමට කතානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කතානායකවරයාට කළ දැනුම් දීමකට අනුවයි කතානායකවරයා මෙම තීරණය කරන තිබෙන්නේ. ජනාධිපතිතුමා සහ කතානායකවරයා අතර හමුවක් ඊයේ පැවැතුණා. එහිදී කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. පාර්ලිමේන්තුව තුල නව අග්‍රාමාත්‍යරට හිමි පහසුකම් සැලසීම පිළිබඳවද ජනාධිපතිතුමා කතානායකවරයාගේ අවධානය යොමු කළා. නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම පිළිබඳ ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු නිලධාරීන් ක්‍රියා කරන බවයි කතානායකවරයා සඳහන් කර ඇත්තේ. රටවල් හතරකින් ශ්‍රී ලංකාව සඳහා නව තානාපතිවරුන් පත්ව සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඔවුන් සිය අක්තපත්‍ර බහර දුන්නා. ශ්‍රී ලංකාව සඳහා නව තානාපතිවරුන් පත්ව සිටින්නේ ඇමරිකාව, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්තානය යන රටවලින්. ශ්‍රී ලංකාවේ ඇමරිකා නව තානාපති ඇලීනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපතිතුමා වෙත ප්‍රථමයෙන් සිය අක්තපත්‍ර බහර දුන්නා. අනතුරුව ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බහර දුන්නේ ශ්‍රී ලංකාවේ ජපාන නව තානාපති අකිරා සුගියාමා මහතායි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ නව තානාපතිවරයා ලෙස පත්ව සිටින එරික් ලෙවර්ටු මහතාද ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බහර දුන්නා. තද වැසි තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකිලිමත්ව ලෙස කාලකුණි දියා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. දිවයිනාසන්න 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනේත් බලාපොරොත්තු වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හස වලාකුලින් බරව පවතිනු ඇත. අද දිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මිලිමීටර 100ක පමණ තරමක් තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අනිකුත් පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි. බස්නාහිර, සතරගමු සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. විදේශීකරණය මුළුමනින්ම නතර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. පීඩනයටපත් ජනතාවටද උපරිම සහන ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති හමුවකදී. දැන් අපි බොහොම පැහැදිලිව වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. මිනිසුන්ට මූලිකව අර කිව්වා වගේ ආර්ථික පහසුකම් පීඩනයටපත් වෙලා තියෙනවා. ඒ නිසා මූලිකව මට තියෙන්නේ මේ මිනිසුන්ට සහන දීලා දැන් පීඩනයටපත් වෙලා ඉන්නවා. महाजन प्रतिभा प्रकाश त्रिवील संगम तमंगी रुपया अड़ूरा प्रकाश ये सहन मिनसु की बलापुर विशाल बलापुर सहने लबाद अभीटपेनो मे टैक्स वैडी बदबार किसीम पिलवल विधि බදු අය කරගෙන යන්නේ. මේ මිනිසුන්ට අපි හැම වෙලාවෙම මම හිතා තියෙතුවා බදු ගන්නවා කියන්නේ මේ මල නොතලා රෝන් ගන්නවා වගේ වැඩක් කියලා. දැන් විලා තියෙන්නේ මල තලලා තියෙනවා. ඉතින් ඒකින්ද ව්‍යාපාරිකයෙක් කිසි කෙනෙක් එන්නේ නැහැ, ආයෝජක වෙන්නේ නැහැ, දේශීය ව්‍යාපාරිකයා ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි සියලු දිනාටම ආරාධනා කරලා වැඩ පිළිවෙලක් ගැන දෛක්මනින් කටයුතු කරගෙන යනවා. අපේ ප්‍රතිපත්තිය පිළිබඳව මම හිතන්නේ ගැටලුවක් ඇතිලා නැහැ. මොකද ඔක්කොම එක පැත්තක ඉන්නේ. ඉතින් ඒවයි මගේ වෙනසක් වෙලත් නැහැ. ඉතින් ඒකින්ද ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න බොහොම පැහැදිලිව විදේශකරණය නතර වෙනවයි කියන එක නම් මට කියන්න පුළුවන්.
ඉන්සා අපි මේ ගමන සියලු දෙනාම එකතු වෙලා මේ මාස 6කින් මේ ඕගිය පාසල නෙමෙයි මම අර මැජික් වෙන්නද ඇවිල්ලා නමුත් එක්තරා දුරකට ඒ චරිතයත් ක්‍රියාත්මක කරන්න වෙයි දැන් අපි ඉක්මනින් යම් විසානයක් දෙන්න ඕන නැත්නම් पोतु हर दुम्रे स्थाने ये रात्रे तो नुसासुन ताव कुरुनागल दिस्ट्रिक्ट पार्लिमेंट मंत्री जॉनस्टन प्रणांत महतागे मेदियत्वे में नवसान किरुना कोलंब सीट कुरुनागल दक्वा दावने किरुन कार्यालय दुम्रे पैकट अधिक कालयक प्रमाद कुट दावने किरुन बवट दुम्रे मकें चोदना किरुनवा एहे तुएं दुम्रे मार्गे हरस करमें पोतु हर दुम्रे स्थाने दी मकें से विरोधे पालकला यापने सीट कोलंब दक्वा दावने में सुकोपोगी दुम्रे ප්‍රමුඛතාව දක්වමින් මෙම කාර්යාල දුම්රිය ප්‍රමාද කිරීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්වන බවයි දුම්රිය මගින් පෙන්වා දුන්නේ. එම ස්ථානයට පැමිණි කුරුණෑගල පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දුරකථනය ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගැටලුව පිළිබඳ දැනුම් දුන්නා. මගී ජනතාවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙම කරුණ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. දුම්රිය ප්‍රමාදය සති දෙකක් ඇතුළත විසඳුම් ලබා දෙන බවයි ඒ මහතා කියා සිටියේ. ඒ සමග විරුද්ධතාව නතර කිරීමට මගී ජනතාව පියවර ගත්තා. නව දේශපාලන පෙරළියත් සමග විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් පවතින බව වාර්තා වෙනවා. මෙසේ පැමිණෙන විදේශ සංචාරකයන් පවසන්නේ ඇතැම් රටවල් සංචාරකයන් පිළිබඳ විවිධ නිවේදන නිකුත් කළද ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු ආරක්ෂාකාරී රටක් බවයි. I arrived in the country on Thursday, last Thursday. මම දින 12ක සංචාරයකටයි ප්‍රංශයේ සිට ලංකාවට ආවේ. ඒ පහුගිය 25 වෙනිදා. පසුදා අපට රතිඤ්ඤ සද්දයක් ඇහුණා. ඒකන හෝටලී සේවකයෙකුගෙන් විමසු විට ඔහු පැවසුවේ අලුත් අගමැතිවරයෙකු පත්ව සිටින බවයි. එදා රාත්‍රී 4 වටින්ම රතිඤ්ඤ සද්දය ඇහුණා. එදා සිට අපි ලංකාවේ බොහෝ තැන්වල සංචාරය කළා. කිසිදු කලබලයක් නම් නැහැ. දේශපාලන වෙනස්වීම අපට ප්‍රශ්නයක් නැහැ. ඇතැම් ආරංචි නිසා ප්‍රංශයේ සිටින මගේ යාළුවන්කින් දුරකථන ඇමතුම් ලැබෙනවා ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ප්‍රවේශම් වන්න කියලා. ඒත් එවැනි අවදානමක කිසිදු ඉඟියක්වත් අපට නම් දැක ගන්න නැහැ. මිනිස්සු හරිම සාමකාමී. ගොඩක් දෙනා මේ වෙනස ගැන සතුටු වෙනවා. හිට්ලර් කෙනෙක් කෙනවා නම් ඇයි මිනිස්සු මෙච්චර සතුටු වෙන්නේ? ඒකින්ම පේනවා මේ ප්‍රචාර බොරු කියලා. We spend all day in the car to Anuradhapura. මම ඩුබායි ඉඳලා ආවේ දින 10ක සංචාරයකට. යාළුවොත් එක්ක ආවේ. සංචාරයේ අතරතුරදී අපට අහන්න ලැබුණා දේශපාලන වෙනසක් ගැන. එය අපට ප්‍රශ්නයක් වුණේ නැහැ. ලංකාවේ විවිධ නගරවල සංචාරය කළා. විනෝද වුණා. මෙම සංචාරය අතරතුරදී අපට විදේශ මාධ්‍ය මගින් සහ යහළුවන්ගෙන් දැනගන්නට ලැබුණේ ලංකාවේ සංචාරයේ අවදානම් කියලා ඇතැම් වාර්තා පළවන බවයි. සමහර සමාජ මාධ්‍ය ජාලවලද මේ බව සඳහන් කර තිබුණා. ඒත් අපිට නම් එවැනි කිසිදු ගැටලුවක් පේන්නේ නැහැ. ලංකාව ඉතා සාමකාමී. මේ සුන්දර රටේ සංචාරය කරන්න කිසිම බාධාවක් නැහැ. රණ්ඩු දඹර කොහෙවත් නැහැ. බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සමග රජය ශක්තිමත් වූ ඉදිරියට ගෙන යාමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවසනවා. එම පක්ෂයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. අපි එක මාර්ගයකට ඇවිල්ලා තිනේ මාර්ගෙන් අපි පිටපණින්නේ නැහැ. ඒ නිසා අපි මේ රට වෙනුවෙන් අපි ගන්න ක්‍රියාමාර්ගට ඉතාම නිවැරදිව අපි ඉස්සරහට අරගෙන යනවා. ඒ සඳහා වන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ශක්තිය අපිට තියෙනවා. 113ට පැනපු 120ට වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් දවස ගානේ අපිත් සමග එකතු වෙමින් සිටිනවා. දෙමළ මුස්ලිම් පක්ෂ සියලු දෙනාම අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. ශක්තිමත් ආණ්ඩුවක් හදන්න පුළුවන් වාතාවරණ සකස්කමින් තියෙන. පසුගිය කාලය තුල සිදුණු අඩුපාඩු පිළිබඳව අධ්‍යයනය කරමින් රටට හිතකර පාලනයක් ඇති කිරීම සඳහා ජනතාවාදී පාලනයක් ඉදිරියට ගෙන යාම සඳහා මේ වන විටත් සියලු සැලසුම් සකස් කරලා තියෙනවා. ඉදිරියේදී අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙර ඉඳලම සූදානමක් තිබුණා. ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමත් එකතුව ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ඇහුම්කන් දෙමින් ජනතාවාදී අයවැය ලේඛනයක් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. එහෙදි මේ රටේ මෙතෙක් තිබුණු ප්‍රශ්න විවිධ අංශවලින් මතු කරපු ප්‍රශ්න විවිධ අයගේ ඉල්ලීම් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වලා තමයි එමාය වැලීකනේ ඉදිරිපත් කරන්න කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ග්‍රාමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේ මේ රට ගෙන යන මේ ඓතිහාසික අවස්ථාව එක්තරා විදිහක සුවිශේෂී අවස්ථාවක්. ජාතික සම්පත් විකුණන්නේ නැති රට කඩන්නේ නැති යම් ආකාරයකට ඓතිහාසිකමය ජයග්‍රහණයන් අත්පත් කර දුන් නායකයින් දෙදෙනෙක්
අලුත් විකල්ප ආණ්ඩුව ජයග්‍රහී මාවතකට මේ රට ගෙනියයි. ඉතින් මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් විදිහට පුජන පෙරමුණේ සමාජිකයින් සමග අපි එකතු වී අලුත් ආණ්ඩුව ගොඩනගන්න අවශ්‍යයි. ස්වාභාවිකවම අපට පේනවා කොටස් වෙළඳපොළ ඉහළ නගින ආකාරය, රටේ සාමකාමී සමාජ පැවැත්ම වර්ධනය වන ආකාරය, සාමාන්‍ය මිනිසු වීදියට බැහැලා සතුට ප්‍රකාශ කරන ආකාරය, මේ සාමකාමී වාතාවරණය බිඳ දැමීමට දරන වෑයම් අපි හමුවේ තියෙනවා. මේවාට හසු වෙන්න එපායි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරය වශයෙන් මම ඉල්ලා සිටිනවා. ලබන දෙසැම්බර් 31 වනදාට පෙර උතුරේ ඉඩම් කැටළු විසදා එම ඉඩම් නිදහස් කර ගැනීමට විශේෂ කමිටුවක් පත් කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම පියවරගත් බවයි වවුනියාව දිසාලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව සඳහන් කළේ. ඉඩම් කැටළු විසඳීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්ුණේ. ප්‍රකාශිත සංඛ්‍යාලේඛන ආරම්භකව විශාල ප්‍රමාණයක් අදහස් කරලා තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ ඉතුරු ඉඩම් වල කුඩු කුඩු ගැටලු. උදාහරණයක් ඇරෙද්ද නිදහස් කළාය කියන ඉඩම් හඳුනාගෙන ඊළඟට ඉලාසිතන ඉඩම් වල අයිතිකාරවරුන් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සමහර අය වන්දි ගෙවීමට එකඟ ගන්න එකඟ වෙලා තියෙනවා, සමහර අය ඉතුරු වෙලා නැහැ. ඒ නිසා මේ කාරණා හරියට පැහැදිලි කරගන්න අපි අද කමිටුවක් තෝරා ගත්තා. ඒ කමිටුවේ මේ ප්‍රශ්න දෙක සම්බන්ධව අර්ථවත් කරගන්න අපි උත්සාහ කරන දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඉස්සෙල්ලා මේ රිපෝට්ස් ටික හරියටම ගොඩ ජනාධිපතිතුමා මට පෙරේද තමයි කිව්වා මේවා ඉක්මන් කරන්න මේ ප්‍රශ්න ටික ඉක්මන් විසඳන්න ඕනේ කියලා. දේවර ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය රැලිස තිවුරුන්තුන් විජිත විජමනි සොයිසම් මහතා දළදා සමිඳුන් වැඳපු දාගෙන ආශිර්වාද ලබා ගත්තා. නව දුරේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු අමාත්‍යවරයා දළදා මාලිගය වෙත ගොස් ආගමික වතාවත් තුළ නිරත වුණා. අමාත්‍යවරයා අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ජනාධිපතිතුමාට පුළුවන් බහුතරය ලබා ගැනීමට කාලයක් දීලා විශ්වාසවන්ත කෙනෙකුට අග්‍රාමාත්‍ය ධූරය ලබා දෙන්න. රන් වික්‍රමසිංහ මහත්මයාටත් එහෙම තමයි. අපි 3/2ක බලයක් තියද්දි 42ක පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවකට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නා. අපි මතක තබා ගත යුත්තේ තමයි වෘත්තාර්ථිකය තුළ කටයුතු කිරීමේදී ජාත්‍යන්තර බලපෑම අනවරතයෙන්ම අපිට තියෙනවා. ඒක අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ විදේශීය බලපෑම් වලට යට නොවි ඒවා සමනය කරගෙන ක්‍රියා කරන්න. ඉතින් එහෙම දක්ෂතා ඇති නායකයෝ දෙන්නේ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. මේගමුව කුරණ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම්යක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 10 ඉක්මවනවා. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළ වැටලීමකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නවීන මෝටර් රථයකින් හෙරොයින් තොගය ප්‍රවාහනය කර තිබෙනවා. සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ ප්‍රකාශ කළා. සැකකරු මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නීති විරෝධීව මෙරටට රගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගේ ගමන් මළු තුළ තිබී දුම්වැටි කාටන් 72ක් සහ තවත් පැකට් 10ක් හමුව තිබෙනවා. ඒ තුළ විදේශ දුම්වැටි 14,500ක් තිබූ බවයි රේකු නිලධාරීන් පවසන්නේ. දුම්වැටි තොගය රාජසන්තක කර තිබෙනවා. එම දුම්වැටි රැගෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනාටද දඩ නියම කර ඇති බවයි රේකු නිලධාරීන් පවසන්නේ. මේ අතර රුපියල් ලක්ෂ 10කට වඩා වටිනා පොකිරිස් සන්තොගයක් සහ තහනම් දැල් ආම්පන්න තොගයක් තිස්සමහරම කිරින්ද වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෑම වසරකම සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස දෙක තුළ පොකිරිස්සන් ඇල්ලීම තහනම්. ඒ පොකිරිස්සන් බිත්තර දමන කාලයේ පැවින් එසේම තංගුස් දැල් භාවිත කර පොකිරිස්සන් ඇල්ලීම තහනම් කර තිබෙනවා. මෙම තහනම් ක්‍රියාමාර්ග නොතකා ඇල්ලූ පොකිරිස් සන්තොගයකුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙලෙස අත්අඩංගුවට ගත් එක් පොකිරිස්සෙකු තුළ බිත්තර ලක්ෂ 10,15 අතර ප්‍රමාණයක් ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් දෙහිවර අධ්‍යක්ෂ එල්.ටී.ටී. චන්දන මහතා පවසනවා. තහනම් කාල සීමාවේ පොකිරිස්සන් ඇල්ලීම නිසා එම සත්වයන් වඳ වියාමී තර්ජනයක් ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා. ලක්ෂ 10ක් 15ක් අතර ප්‍රමාණයක් මේ සම්පූර්ණ මේ සම්පත විනාශ වෙනවා මේ කටයුත්තින්ද. ඒ නිසා අපි අද දින වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සහයෝගයෙන් අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ කූඩු කරන ලද ඉස්සන් සහ සම්පූර්ණ අපිට හම්බ වෙච්ච දැල්මිටි පවා සියලු දේවල් අත්අඩංගුවට ගත්තා.
ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයාට එක්ව රට නිවැරදි මාවතට ගෙන යාම සඳහා සියලු දෙනා පූර්ණ සහය ලබා දිය යුතු බව මහා සංඝරත්නය පවසනවා. ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගෙන ඇති අවස්ථාවේ ඒ සමග එක්වීම සියලු දෙනාගේ යුතුකම බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රටට වැඩක් කරන්න ඕනකම තිබෙන ජනාධිපතිවරයෙක්. ඉතින් ඊටාත්ම අමාරුවෙන් ලබාගෙනච්ච ජයග්‍රහණයේ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ගමතුමා එතුමා අධික ලෙස ජනතාවට බඩු බර පැටවීම නිසා ජනතාවගේ බඩගැල නොසිතපු නිසා ජනතාව පුදුම තරම් විදී කලකිරීමක නොයි රනිල් වික්‍රමසිංහ පාලනය කෙරෙහි තිබුණේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි පැහැදීමෙන් යුක්තව එතුමාට මේ රට බාර දීම ජනාධිපතිතුමා විසින් කරන්නට යෙදිච්ච ඉතාමත්ම අගය කළ යුතු කටයුත්තක් හැටියට මහා සංඝරත්නයේ හැටියට අපි දකිනවා. පහුගිය ජාතික ආණ්ඩුව පත් වෙන්නට පෙර මේ රටේ තිබිච්ච පාලනය රටේ දැවැන්ත සංවර්ධනයක් සිද්ධ කරගෙන ගියා. ඒ වගේම රට රුදුරු ත්‍රස්තවාදයකට මුහුණ දීලා අවුරුදු 30ක් තිස්සේ දීර්ඝ ආර්ථික සංවර්ධනයකුත් ඇති කරගෙන ගියා. මේ ජාතික ආණ්ඩුව පත් වුණාට පස්සේ රටේ සංවර්ධනය බිඳුවට බැ. ඒ වගේම ආර්ථිකය එහෙම් පිටින්ම අවුලෙන් අවුලට පත් වුණා. කොහොම නමුත් තාමත් අගමැතිතුමා මේක පිළි නොගන්නා තත්ත්වයට පත් කරගෙන රට විදේශීයන් හමුවේ අපකීර්තියට පත් කරා වාගේ දැනුත් එහෙම පත් කරමින් ඉන්නවා. වත්මන් අගමැතිතුමාට අපි ප්‍රකාශ කරනවා ඉල්ලා සිටිනවා කරුණා කරලා රට සහ රටේ ජාතිය විදේශීය හමුවේ මේ ආකාරයෙන් පාවා දෙන්නට එපා කියන එක. ජපානයේ මුල්ම තේරවාදී බෞද්ධ විහාරස්ථානය ලෙස හැඳින්වෙන්නේ සවාරා කතෝරේ නගරයේ පිහිටා තිබෙන ලංකාජී විහාරස්ථානයයි. එම විහාරස්ථානය තුළ අභිනවයෙන් ඉදිකෙරුණු දාගබෙහි කොත්වාන්සේ නිරාවරණය කිරීම පසුගියදා සිදු කෙරුණා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම පින්කම පැවැත්තුනේ. මෙම දාගැබ ඉදිකිරීම සඳහා ජගත් රාමනායක මහතා මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් අතර මේට මුල්ගල් තැබුණේ 2017 වසරේ අගෝස්තු 2 වෙනිදායි. පසුකිය 18 වෙනිදා ධාතුන් වහන්සේලා හා පූජා භාණ්ඩ නිදන් කිරීමේ පින්කමක්ද පැවැත්තුණා. භූමිකම්පාවන්ට ඔරොත්තු දිය හැකි පරිදි මෙම දාගැබ නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්. පූජ්‍ය බානකල උපතිස්ස ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. දැන් විදෙස් පුවත්. පසුගියද අනතුරටපත් ඉන්දුනීසියා මගී ගුවන්යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට එරට කිමිදුම් කරුවන්ට හැකි වුණා. එම කළු පෙට්ටිය අදාළ බලධාරීන් වෙත බහර දී ඇති අතර දත්ත ලබා ගැනීමට කටයුතු කෙරෙනවා. ගුවන්යානය කඩාවැටීමට හේතුව ඒ අනුව හෙලිකරගත හැකි වෙනවා. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට සුමාත්‍රා දූපත් කරා ගුවන්ගත කර විනාඩි 13කට පසුව මෙම යානය කඩාවැටීමට ලක් වුණා. ඒ ඉන්දුනීසියාව ආසන්නයේ මුහුදු ප්‍රදේශයේදී එම යානය ආපසු පැමිණෙන විට එහි නියමුවා පාලක මැදිරිය ඇමතීමෙන් පසුවයි කඩාවැටීම වාර්තා වුණේ. එම ගුවන් යානයේ මගින් 189 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. යානයේ කඩාවැටුණු මුහුදු තීරයේ සිදු කෙරුණු සෝදිස්සි මෙහෙයුම් වලින් යානයේ සුන්බුන් සහ සිරුරු මෙන්ම මගින්ගේ බඩු බාහිර ආදීෙහි සුන්බුන් රසක්ද සොයාගෙනුණා. ලයන් එයා ගුවන් සමාගමට අයත් බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ මගී ගුවන් යානයකුයි මෙසේ අනතුරට පත්ුණේ. ඒ සමග ගුවන් යානය ඉන්දුනීසියාවේ ජාවා දූපත් අසල මුහුදකට කඩාවැටි මීටර 30ත් 40ත් අතර ගැඹුරක ගිලී තිබෙනවා. බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානය පසුගිය වසරේදී ලොවට හඳුන්වා දෙනු ලැබුවා. මීට මාස කිහිපයකට පෙර යානයේ සම්පූර්ණ නලත්තු කටයුත්තක්ද සිදු කෙරුණා. මේ අතර මෙම අනතුරත් සමග එරට ඇති එම වර්ගයේ සියලුම ගුවන් යාන පරීක්ෂා කිරීමට නියෝග කර තිබෙනවා. ඉන්දුනීසියාවේ ප්‍රවහන අමාත්‍යංශයේ පැවසුවේ සියලුම බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යාන පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසයි. ඉන්දියාවේ නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වන මහත්මා ගාන්ධිතුමාගේ පිළිරුවක් මලාවි රාජ්‍ය ඉදිකිරීම తాවකාලිකව නවතා දමා තිබෙනවා. මලාවි රාජ්‍යයේ සිටින ගාන්ධි විරෝධී ඉන්දිය ජාතිකින් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙනවා. මලාවි රාජ්‍යයේ අගනුවර වන බ්ලැන්ටේ රාජ්‍ය ඉදිකිරීමට යෝජිත මෙම ප්‍රතිමාව සඳහා ඇමරිකානු ඩොලර් 10ක මුදලක් වැය කෙරෙනවා. ඉන්දියාවේ උපජනාධිපති චෙන්කයියා නයිඳු ඉදිරියේදී මලාවි රාජ්‍ය සංචාරයක නිරත වීමටද නියමිතයි. දැන් ක්‍රීඩා පොතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේග පන්දයමේ පුහුණු කරු නුවන් සොයිසා අනිවාර්ය නිවාඩුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුදලට තරග පාවාදීම් වැළැක්වීමේ ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු නුවන් සොයිසාට සිය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමේ කරුණු තුනක් යටතේ චෝදනා එල්ල කර තිබෙනවා. 2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.
බටහිර ඉන්දියා කොදෙව් හා බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිවල ඔහු කටයුතු කරනු ලැබුවා. ජාත්‍යන්තර ක්‍රිකට් තරග ප්‍රතිඵල වෙනස් කිරීමට මැදිහත් වීම, එය එසේ සිදු කිරීමට ක්‍රීඩකයන් දිරිකැන්වීම හා බාහිර පාර්ශවයන් සිදු කරන මැදිහත් වීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ දැනුවත් නොකිරීම යන චෝදනා සොයිසාට එල්ල වී තිබෙනවා. මෙම චෝදනාවන් පිළිබඳ අද සිට දින 14ක් ඇතුළත ලිඛිතව කරුණු දැක්විය යුතුයි. බෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නුවන් සොයිසා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති සනත් ජයසූරියටද පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය මෙලෙස චෝදනා කොණු කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍ය අධිකාරී ඇලෙක්ස් මාෂල් විදේශ මාධ්‍ය වෙත පවසා ඇත්තේ පසුගිය වසර තුල වැඩිම පරීක්ෂණ සිදු කළ රට ශ්‍රී ලංකාව බවයි. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ITN ප්‍රවෘත්ති අංශයේ වෙත පසුගිදා කියා සිටියේ කඩිනමින් ක්‍රීඩාවේ මුදලට තරග පවා දීම වැළැක්වීමට අවශ්‍ය නීති සකස් කරන බවයි. එතෙක් ක්‍රීඩා දූෂණ මර්ධන ඒකක පොලිස් ස්ථානයන්ගේ පිහිටු වීමට පියවර ගන්නා බවත් ඔහු කියා සිටියා. ITN දිවා ප්‍රවෘත්ති අද දවසන්. පසර දෙකේ සිට අපගේ පෑන් පේපර් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk